නිරෝගිමත් සුබම සුබ දවසක්. පොල් කිරි නැතුව තෙල් අඩුවෙන් අපිට කරියක් හදා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද. නිරෝගිමත් කරියක්. මේක හදන්නේ සියඹලා වට්ටක්ක දාලා. පොල් කිරි ඕනෙම නෑ. ඔයා මේ කරිය හදලා වට්ටක්ක කෑල්ලක් කෑවොත් ඇස් වහගෙන කෑවොත් නම් වට්ටක්ක කියලා කියන්නෙම නෑ. අඹ කෑල්ලක් කෑවා වගේ. අඹම අඹ රසයි. එහෙනම් අඹ රසට වට්ටක්ක කරියක් හදමුකෝ. අපි පටන් ගමු. මම උයන භාජනයේ ලිප උඩ තියාගත්තා මධ්‍යම ගින්දරේ. ඒකට පොල් තෙල් මේස හැන්දක් දාගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වුණාම අබ තේ හැඳි භාගයයි සූදුරු තේ හැඳි භාගයක් දාලා ඒ ටික පිපිරෙන්න අරිනවා. ඊට පස්සේ උලුහාල් තේ හැඳි කාලකුත් දාගන්නවා. ඒ ටික හොඳට රත් වෙලා සුවඳ එනකොට අපි අමු මිරිස් කපලා දාගන්නවා. කරපිංචා දාගන්නවා. මේ ටික හොඳට තෙම්පරාදු කරගන්නවා. තෙම්පරාදු වෙලා හොඳට සුවඳ එනකොට මම ලූණු ගෙඩියක් කපලා දාගන්නවා. දැන් මේ ලූණු කෑලි ටික තෙලින් හොඳට තෙම්පරාදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඉතුරු බඩු ටික එකතු කරගන්නේ. ලූණු ටික තෙම්පරාදු වුණාම මම හොඳට ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් පොඩියට කපලා එකතු කර ගන්නවා. දැන් තක්කාලි ටික තෙලෙන් මැලුණාම ඊට පස්සේ තමයි අපි පොඩියට කපාගත්ත වට්ටක්ක ග්‍රෑම් 200ක් එකතු කරගන්නේ. මම වට්ටක්ක කෑලි ටික පොත්තත් එක්කමයි පොඩියට කපාගත්තේ. දැන් අපි තෙම්පරාදු කරගත ලූණු ටික හොඳට වට්ටක්ක කෑලි වල තැවරෙන ආකාරයට කලවම් කරලා ලුණු කුඩු තේ හැඳි එකක් දාගෙන ආයෙත් හොඳට කලවම් කර ගන්නවා. වට්ටක්ක කෑලි ටික තැම්බෙනකන් පියනින් වහලා තියාගන්න. පියන ඇරලා ටික වේලාවකින් අඩුම විනාඩි 5කින් විතර ඇරලා බලන්න වට්ටක්ක කෑලි ටික තැම්බිලාද කියලා. දැන් නම් මගේ වට්ටක්ක කෑලි ටික තැඹිලා. අන්න එහෙමයි මම වට්ටක්ක කෑලි ටික තැඹිලාද කියලා බැලුවේ. දැන් මම මිරිස් කුඩු තේ හැන්දයි 3-5 තේ හැන්දයි කහ තේ හැඳි භාගයයි එකතු කරලා හැම කෑල්ලකම අපේ සියලු කුළු බඩු ගෑවෙන විදියට කලවම් කරගන්නවා. මෙන්න මේක තමයි අප පොල් කිරි වෙනුවට දාන්නේ. ඒ කියන්නේ සියඹලා යුෂ කෝප්පයක්. කියන්නේ අපි වතුර කෝප්පයකට සියඹලා ග්‍රෑම් 10ක් විතර අරගෙන අපි ඒක වතුර වල දිය කරලා අපි ජූස් එකක් හදා ගන්නවා. ඒ ජූස් එක තමයි අපි වට්ටක්කවල දාන්නේ. ඔයාගේ සියඹලා ගොඩාක් කැඹුල් නම් ඊට වඩා සියඹලා ප්‍රමාණය අඩු කරගන්න. ඇඹුල් නැත්නම් තව චුට්ටක් සියඹලා ප්‍රමාණය වැඩි කරගන්න. දැන් අර අපි අඹ උයනා වගේ සීනි මේස හැන්දකුත් මම එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට හැදෙනකම් මම පියනින් වහගෙන හොඳට අර සියඹලා යුෂ වට්ටක්ක කෑලි වලට උරන ආකාරයට පියනින් වහලා විනාඩි 5ක් විතර තියාගන්න. ඊට පස්සේ මම අන්තිමටම ගම්බිරිස් කුරු ටිකක් එකතු කරගත්තා. දැන් ඔයා මේ කරියක පේනවා නේද? මම මුලින් කිව්වා වගේ අඹ කරියක් වගේ නේද? අඹ කරියක් වගේ නෙමෙයි, අඹ කරියක් තමයි. රසෙම රසයි. ඔයා මේ වට්ටක්ක කරිය හදලා බලන්නකෝ. මේ වට්ටක්ක කරිය ඔයා කවදාවත්ම කාලා නැතුව ඇති. එහෙනම් තවත් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකක් කරන් මං ආයෙත් එන්නම්.
मम मिस बेकर किचन आयु बो वेवा।